ගන්න ආයුබෝවන් කියලා පිළිගන්නවා ටෙක් විත් එක YouTube channel එකට. ඉතින් මම මීට කලින් ගෙනා වීඩියෝ ඔක්කොම ඉංග්‍රීසි වලින් තමයි ඉතින් ගෙනාවේ. ඉතින් හුඟක් දෙනා මගේ request එකක් කරලා තිබ්බා ආපහු videos ටික සිංහලෙන් දාන්න කියලා. ඉතින් මම මේ අද කියන review එක සම්පූර්ණ සිංහලෙන් ගන්න ඉතින් මම ආය අනාගතේ දාන video ඔක්කොම මම සිංහලෙන් තමයි ගේන්නේ. ඉතින් මම අද review කරන්න යන්නේ Samsung Galaxy M12 කියන මේ ෆෝන් එක. ඉතින් මේක තමයි මගේ channel එකේ ඉන්න first phone unboxing review එක. ඉතින් වැඩි කතා මාන්න නැතුව දැන්ම යමු video එකට. ඉතින් video එක නම් මගේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරගන්න. ඊට හැබැයි තියෙන බෙල ක්ලික් කරගත්තොත් මම අලුතෙන් දාන video එකම notification එක කරවල ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි video එකට යමු. ඉතින් අපිට අපේ phone එකේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඉතින් මේ phone එක අපි RAM එක ගත්තොත් ඉතින් මේක 4GB RAM එකක් වගේම මේක storage එක 64GB වගේ තමයි. ඉතින් මේ Samsung Galaxy M12 කියන phone එක එන්නේ. ඉතින් ඔයාලට මේක ප්‍රයිස් එක ගැන පොඩි අයිඩියාක් තියෙන්න පුළුවන්. ඉතින් මේක ප්‍රයිස් එක තමයි රුපියල් 40000ක් වගේ ප්‍රයිස් එකක් තමයි වෙන්නේ. ඉතින් අපි මේක box එක ගැන කතා කරොත් නම් ඉතින් මේක අපිට box එක උඩ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් phone එක black එහෙනම් storage වගේම RAM එක දීලා තිනා. ඉතින් අනේ specification ටත් මේ පැත්තෙන් දීලා තිනා. ඉතින් අපිට පස්සේ මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මේ phone එකේ Samsung Galaxy M12 කියලා මෙතන අපිට නම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පිටිපස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි ගන්න shop එකේ ඉතින් මේ වගේ දේ මේකේ approved කියලා දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ පැත්ත අපිට කිසිදා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ඉස්සරහා පැත්ත බලා ගන්න පුළුවන් අපේ Samsung Galaxy M12 phone එකේ image එකක් වගේම මෙතන Samsung කියලා logo එක වගේම මෙතන අපේ phone එකේ name එක දීලා තියෙනවා. ඉතින් පිටිපස්සේ පැත්ත අපිට කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි මේක unbox කරලා බලමු මේක ඇතුළේ තියෙන මොකක්ද කියලා. ඉතින් අපි මේක unbox කරද්දී මේ වගේ ඉටිකොලයක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ඉටිකොල අයින් කර ගන්නවා. ඉතින් අපි මේ ඉටිකොල අයින් කරගත්තාන් පස්සේ අපිට තියෙන්නේ මේ වගේ box එකක් තමයි. ඉතින් මේ box එකෙන් අපිට මේ විදිහට අපි box එකෙන් අපිට අපේ phone එක එළියට ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ගත්තාන් පස්සේ අපිට තියෙනවා අපේ මුලින්ම paper works ටික. ඉතින් මෙතනින් තියෙනවා අපිට phone එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ quick start guideline එක වගේම අපිට මෙතන අපිට warranty card එක අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් පස්සේ අපිට මේ box එකේ මෙතන කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේ phone එකේ QR code එක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉතින් අපේ phone එක මෙතන අපිට බලා ගන්න පුළුවන් Samsung Galaxy M12 කියන phone එකේ ඉතින් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක cover එකෙන් ගලවගමු. ඉතින් අපිට කවර් එකෙන් ගලවගත්තාන් පස්සේ ඉතින් අපිට මේ වගේ තමයි අපේ ෆෝන් එකේ තියෙන්නේ. ඉතින් අපි ඒක පොඩ්ඩක් ෆෝන් එක පැත්තකින් තියලා අපිට මොනවද box එකේ හම්බුනේ කියලා බලමු. ඉතින් අපිට box එකේ හම්බෙනවා type c මීටර එකක් දිග type c data cable එකක් හම්බෙනවා. ඒ වගේම ඉතින් අපිට හම්බෙනවා මෙතන charge එකක් ඉතින් හම්බෙනවා original Samsung charge එකක් හම්බෙනවා. ඉතින් මේක 3 pin charge එකක්. ඉතින් ඒ වගේම අපිට මේක හම්බෙනවා අපේ sim remove එක ඉතින් මෙතනින් හම්බෙනවා. ඉතින් මේ විදිහට ඉතින් මේ ටික තමයි අපිට ෆෝන් එකේ box එකත් එක්ක හම්බෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ කිසිම hand free එකක් වගේක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ටික හම්බුනාම පස්සේ අපිට මේ ෆෝන් එක කිසිම දයක් අතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් M12 කියන ෆෝන් එකේ ඉතින් අතර ගත්තාන් පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ display size එක ගැන කතා කරොත් මේක 6.5 inch display එකක් තියෙනවා. ඉතින් මේක PLS TFT display එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් අපිට TFT display එකක් කියන්නේ සාමාන්‍ය LCD වලටත් අඩුයි. ඉතින් මේ ෆෝන් එකේ තියෙන नेगेटिव ऑप्शन ना किला दिए नहीं थी मैं बैलू में डिस्प्ले के दिन मेरे हम वक्त पे डाल काले आता मैं बाला करना पुलवां इन्हें ये उन्होंने दिए मेरे फोन के प्राइस रेंज आते के दिन आप इधर का पॉड्डा शेप करने अन्न पुलवां थिंग ये उधर ने दिए आप इधर मेरे बाला करना पुलवां हाथ सी ए विस्साई एक दस साइज सी ए एचडी प्लस ඉතින් අපිට ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 90 රිෆ්‍රෙෂ් 90 ගිගාහර්ට්ස් රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා කියන්නේ. ඉතින් මේ ෆෝන් එක සමහර බජට් එකත් එක්ක හුඟක් දුර වටනවා. ඉතින් ඔයාලට ගේමින් වලට ගත්ත තියෙන හොඳටම වටන ෆෝන් එක තමයි. ඉතින් ඔයාලට ගේම් වලට ඉතින් බජට් ගේමින් ෆෝන් හොයන කට්ටියට Samsung ලාගේ ඉතින් මම මේක රිකමන්ඩ් කරනවා. ඒ වගේ ඉතින් මේකේ තියෙන Infinity V කියන ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ෆෝන් එක අපි බාරගෙන කතා කරොත් ඉතින් මේ ෆෝන් එක gram 212ක් බරයි. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා Apple වගේ ලයිට් බර තියෙන ෆෝන් එකක් යූස් කරගෙන ඉන්නේ ඉතින් මේ ෆෝන් වල සාමාන්‍ය බර ෆෝන් නැත් තමයි වෙන්නේ. ඉතින් මේක 6.5 ඉන්චස් ඩිස්ප්ලේ එකක් කියන ඉතින් මේක සාමාන්‍ය ලොකු ෆෝන් නෑ. ඒ වගේම ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ඉතින් version 2ක් එනවා. ඉතින් මංගා මේ තියෙන්නේ 4GB 64GB කියලා ආපු version එක වගේම මේකේ තියෙන 6GB 128 කියලා version එක. ඉතින් මේක සාමාන්‍ය දවසින් දවස මේ price එක වැඩි. ඉතින් අද මම මේ video එක කරන දවසේ ඉතින් මේක price එක ඉතින් මේ 4GB 64GB price එක රුපියල් 40000ක් යන්නේ. ඉතින් මේක 6GB 128 කියන price එක සාමාන්‍ය 50000ක වගේ price එකක් යනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේක Android 11 version එක තියෙන හින්දා ඉතින් මේ ෆෝන් එකේ price range එක තුන දොර වටිනවා.
ඉතින් අපිට මේකේ සාමාන්‍ය හොඳ ගුඩ් කලර් ක්වොලිටිය බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ විදිහට තමයි ඉතින් මේකේ කලර් ක්වොලිටිය බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ විදිහට තමයි ඉතින් මේ අපේ ෆෝන් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලින් ගියා වගේ දැන් මේක පොසිටිව් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ 90 GHz කියන්නේ මට හුඟක් දුරට මේ කැමති වුණා. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඉතින් අපිට මේ ප්‍රයිස් එක හුඟක් දුරට වටිනවා. ඉතින් ඒ තමයි මේ ෆෝන් එක අපිට මේ සයිඩ් එකේ තමයි ඉතින් අපිට මේක බලාගන්න පුළුවන් වෙන්නේ. ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක වගේ පවර් බටන් එක. ඉතින් අපිට මෙතන බලාගන්න පුළුවන් වොලියුම් අප් ඩවුන් කරන බටන් එක වගේම අපිට මේ උඩින් දාලා තියෙනවා නොයිස් කැන්සලේෂන් මයික් එක. ඉතින් අපිට මේක පිටිපස්ස පැත්ත බලාගන්න පුළුවන් ස්පීකර් එක 3.5 mm ඔඩියෝ ජැක් එක වගේම टाइप सी चार्जिंग पोर्ट इतनी अब मे बदल बला पुलवाई आप सिम इजेक्ट कर सिम दाने तेनाई थिंग मेतन आप ड्यूएल सिम दाने पुलवा मे फोन ड्यूएल सिम दीना आप सिम दूस कर पुलवा इतने मे कैमरा मेगा पिक्सल हतलिस कैमरा मे फोन आप ඉතින් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙගාපික්සල් 48 කැම් එකක් ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදීම මේ කැම් එකේ සමහරව ගොඩක් හොඳ බිල්ඩ් ක්වාලිටියක් තියෙනවා ඉතින් සමහරව ඉතින් මේ ෆෝන් එක අපි බෑක් එක ගැන කතා කරේ නැහැ ඉතින් මේ බෑක් එක ගැන කතා කරොත් මේ කලර් එක ගැන අපි මුලින්ම කතා කරොත් ඉතින් මේක මෙටල් මැට් බ්ලූ එක තමයි ඉතින් මේ කලර් එක විදිහට ඉතින් අපිට එන්නේ ඉතින් මේක බ්ලැක් කලර්යක් තියෙනවා ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතනින් ක්වාඩ් කැමරා සෙටප් එකක් වගේ ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් Samsung ලෝගෝ එක දාලා තියෙනවා ඉතින් මෙතන අපිට LED ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන් ඉතින් මේක ඉතින් මේ ක්වාඩ් කැම් කියන්නේ සමහර හොඳ සෙටප් එකක් ඉතින් ඉතින් මේ කැම් එකත් ඉතින් මෙගාපික්සල් 48 කියන්නේ හුඟක් දුර හොඳ කැම් එකක් ඉතින් හුඟක් දුර කියන්නේ හොඳ කැම් එකක් තමයි ඉතින් මේ ෆෝන් එකට අපිට දීලා තියෙන්නේ ඉතින් මේ ෆෝන් එකේ ඒක තමයි අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ප්‍රධානම දේවල් ටික ඉතින් මේ බැටරි කැපැසිටි එක 5000 mAh බැටරියක් දීලා තිනවා ඔන්ලයින් ක්ලාසස් වලට ගන්න කෙනෙක්ට නම් මේක හොඳ දොර වටිනවා ඒ වගේම ගේමර්ස් ලාටත් ඉතින් මේක හොඳ දොර වටින ෆෝන් එකක් ඉතින් 90 GHz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා කියන සාමාන්‍ය ලැග් වෙන්නේ නැතුව ඕනම ගේම් එකක් ගහගන්න පුළුවන් ඉතින් මේ ෆෝන් එක 4G ෆෝන් එකක් ඉතින් මේ ෆෝන් එක හොඟ කට්ටේ හිතනවා M series එක එන්නේ ඉන්දියන් version එක කියලා හැබැයි ඉතින් මේක ඉන්දියන් නෙවෙයි ඉතින් මේක made in Vietnam ඉතින් මේක box එකේම දාලා තියෙනවා ඉතින් මේක made in Vietnam කියලා ඉතින් අපිට මේ ෆෝන් එක අපිට එන්නේ made in Vietnam වලින් තමයි ඉතින් මේක සාමාන්‍ය අලුතින් ෆෝන් වල වගේ සාමාන්‍යයෙන් Redmi ලාගේ ඉතින් Note 9 එක ආව තමයි ඉතින් සයිඩ් එකට අපේ finger print එක ඉතින් මේ ෆෝන් එකට දිලා දිනවා හැබැයි M31 ෆෝන් එකට අපේ finger print එක බලා ගන්න පුළුවන් වෙන්නේ පිටිපස්ස පැත්තෙන් ඉතින් මේ ෆෝන් එකේ සයිඩ් එක දිලා තියෙන finger print එකෙන් ඉඳන් මම හුඟක් දුර කැමති සයිඩ් වලින් ආපු finger print වලට ඉතින් මේකේ තියෙන ඉතින් ඔයාලා බලන්න පුළුවන් 5000 mAh බැටරිය ආයේ ඉතින් මම කලින් කිව්වා වගේ මේ ඉතින් මේ දිහා තමයි ඉතින් මේක අපිට කැපැසිටි එකේ මිනිමම් කැපැසිටි එක 4900 mAh බැටරියක් ඉතින් මේක තමයි අපිට මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් නම් හුඟක් දුර හොඳයි සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ ෆෝන් එක වෝට් 50ක චාර්ජර් දාලා තියෙනවා ඉතින් ටයිප් C කියන්නේ high speed fast charging දිනවා ඉතින් මේ ෆෝන් එකට ඉතින් මම ඒකට හුඟක් දුර කැමති ඉතින් ඒ වගේම ඉතින් මේකට දීලා තියෙන ඒ ෆියුචර් ගැන හිතුවොත් නම් ඉතින් මම හුඟක් දුර මේ ෆෝන් එකට කැමති වෙනවා. ඉතින් මේ ටික තමයි මේ ෆෝන් එකේ අපිට බේසිකලි කතා කරන්න තියෙන දේවල් ටික. ඉතින් මේ ෆෝන් එක ඔයාලා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ගන්න කිසිම ප්‍රශ්න නැතුව ඉතින් ඔයාලා මේ ෆෝන් එක යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන මම මේ ෂොප් එකෙන් ෆෝන් එකක් ගත්තා. ඉතින් යාළුවා මට මුලින්ම සෙටප් එක කරලා දුන්න හැටි. ඉතින් මම ඒ වීඩියෝ එකේදී මම පොඩ්ඩක් ෂෝටන් ෆෝම් වලින් දැම්මා. ඉතින් ෂොප් එකෙන් ගත්තා. ඉතින් ඒ අයියා තමයි මට ඒක කොහොමද සෙටප් කරලා ටෙම්පර් ඩෙක් ගාලා වගේම පිටිපස්සේ අපිට පංගස් ගහන්න නැති විදිහට සේෆ්ටි ස්ටිකරයක් ගහලා ඉතින් එයාම තමයි මට බෑක් කවර් සෙලෙක්ට් කරලා දුන්නේ ඉතින් මගේ කැමැත්තට අනුව එයා බෑක් කවර් සෙලෙක්ට් කරලා දුන්නා ඉතින් මට ඒ ටික ඒ ෂොපින් කරගෙන ඉතින් ගෙදර ගෙනා ඉතින් මම මේ වීඩියෝ එක කරේ
මම මේ ෆෝනේ chipset එක ගැන කතා කරලා තියෙනවා අපිට මේක බලා ගන්න පුළුවන් Exynos 858 nanometer chipset එක. ඉතින් මේක අපිට තියෙන්නේ octa-core 2.0 GHz තමයි ඉතින් මේක processor වෙන්නේ. ඉතින් මේක Mali G52 කියන ඉතින් version එක තමයි ඉතින් මේ chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ chipset එක සාමාන්‍ය මේක A12 phone එකට ආපු chipset එක. ඉතින් මේක low budget chipset එක නෙවෙයි medium වල එන chipset එක. ඉතින් මේක හොඳ chipset එකක් ඉතින් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ටික මම මේ ෆෝන් එක ඉතින් ඔයාලට හුඟක් දුර රිකමෙන්ඩ් කරන්න සාමාන්‍ය රීසන් එකක් වුණා. ඉතින් මම මේ ෆෝන් එක හුඟක් දුර කැමති වුණා. ඉතින් මේ ෆෝන් එක ලොකුයි ෆෝන් එක සාමාන්‍ය මේක M31 එක තරමටම ලොකුයි කියන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක අනිවාර්යයෙන් රිකමෙන්ඩ් කරනවා. ඉතින් වීඩියෝ හොඳ නැත්නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු.